ළමා ලෝකය කියන්නේ අරුම පුදුම දෙයක්. ළමා ලෝකයේ ඇතුලේ සුරංගනාවිය, දිය කිඳුරිය, කතා කරන සත්තු ඉන්න එක පුදුමයක් නෑ නෙවෙයි. ඒ විතරක්ද, පුංචියාගේ ලෝකේ ගස් කොළන් වලට, අහසට, පොළවට, පොත් පැන්සල් වලට විතරක් නෙවෙයි, කෑම බිම වලටත් පණ තියෙනවා. සුරංගනා කතාකරුවෝ මනක් කල්පිත කතා වලින් සැබෑ ලෝකයේ ගැන දරුවන්ට කියා දෙනවා. මහා බරසාර දේවලුත් නොදැනෙන විදිහට සුරංගනා කතාවල හංගලා රසට කතා හදන සුරංගනා කතාකරුවෝ ළමා ලෝකයේ හැඩගන්වනවා. දෙවියන්ගේ අත්වලින් ලියවෙච්ච අපූරු සුරංගනා කතාවක් විදිහට මිනිස් ජීවිතය දකින හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්, එහෙමත් නැත්තන් පන්හිදේ ළමා ලෝකය ලස්සන කරන සුරංගනා කතා ලෝකයේ රජ්ජුරුව ගැන තමයි මම අද ඉදිරිපත් කරන්නේ. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් උපත ලැබුවේ 1805 අප්‍රේල් 2 වනිදා ඩෙන්මාර්කයේදී. පියාගේ පෙළවීම නිසා ඇන්ඩර්සන් කුඩා කාලයේ ඉඳලම සාහිත්‍යයට ලොකු ඇල්මක් දැක්වුවා. පියාගේ මරණයට පසුව ඇන්ඩර්සන්ට ජීවිතයට තනියම මුහුණ දෙන්නට සිද්ධ වුණා. කුඩා ඇන්ඩර්සන් ඉගෙන ගන්නා අතරතුර ආධුනික වියන්නෙකු විදිහටත්, පසුව සන්නායල්ලියෙකු විදිහටත් රැකියාවල නිරත වුණා. අවුරුදු 14දී නළුවෙකු විදිහට රාජකීය ඩෙන්මාර්ක රැඟුම්හලට බැඳීමට ඇන්ඩර්සන්ට හැකි වුණා. නමුත් ඔහුට ඉක්මනින්ම එයට සමු දෙන්නට සිද්ධ වුණා. ඊට පසුව තමයි ඇන්ඩර්සන් ලිවීමට අවධානය දුන්නේ. 1822දී ඔහු ඔහුගේ පළමු පොත එළි දැක්වුවා. ඇන්ඩර්සන් නවකතා රචකයෙකු, පිටපත් රචකයෙකු, කවියෙකු වගේ ශ්‍රේෂ්ඨ ගණනාවකම දස්කම් පෑවත් ඇන්ඩර්සන් නාමය ලෝකේ පුරා කාගේ කාගේත් මතකයේ රැඳුනේ සුරංගනා කතා රචකයෙකු විදිහට. The Little Mermaid, The Ugly Duckling, Nightingale, Thumbelina වගේ කතා ගණනාවක් ඇන්ඩර්සන් අතින් ලියවුණා. ඇන්ඩර්සන් 3380කටත් වැඩිය සුරංගනා කතා රචනා කරලා තියෙනවා. ඔහුගේ පොත් ලොව පුරාම භාෂා 125කටත් වැඩි ගණනකට පරිවර්තනය වෙලා තියෙනවා. ලොකු කුඩා කාගේත් හදවත්වල සුරංගනා කතා ගොන්නක් ඉතුරු කරලා 1875 අගෝස්තු 4 වෙනිදා සුරංගනා කතාලවේ රජු අප අතරින් සමුගත්තා. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මැවු ඒ සුරංගනා ලෝක අදටත් ලොව පුරා ලොකු කුඩා කාගේත් අතර ජීවමානයි. ස්තුතියි, සුබ දවසක්.